වන්දනා කාර්යාලයට ගොඩවෙද්දී උදෑසන 7:22යි. උදේ පාන්දර කාර්යාලයට ඇවිත් වැඩ පටන් ගත්තාම ඇගේ හිතට මොකද්දෝ සැනසීමක් දැනෙනවා. පාන්දර තියෙන මේ පාළුවට නිස්කලංක මිහිරියාවට ඇය ගොඩක් කැමතියි. ඉස්සර පාසල් යන කාලයේත් වන්දනා එහිමයි. සමහර දවස්වලට මුළු පාසලෙන්ම මුලින්ම පාසලට ඇවිත් තිබේ ඇය. ඇය අද ඇඳේ ගොඩක් කාලයක් තිස්සේ ඇඳේ නැති සාරියක්. තද කළු පාටට හුරු මෙරුන් පාට මේ සාරිය ගත්තේ ගොඩක් කලින් උනත් ඇය ඒක ඇඳේ නැහැ. ඒත් අද මොකද්දෝ හේතුවක් නිසා ඇයට ඒ සාරිය අඳින්න හිතුණා. සාරිය ඔෆිස් එකට වැඩිද කියලත් ඇයට හිතුනේ ඒක ඇඳලා කැඩපත ළඟට ආවට පස්සේ. කාර්යාලයේ දොර ඇරගෙන එද්දී දුටුරුවෙන් ඇගේ ඇතුළු හදවත පුරා මොකද්දෝ මිහිරියාවක් පැතිරිලා ගියා. ඇය එද්දී සසංග ඇගේ මේසය ඉදිරිපිට වූ පුටුවේ වාඩි වෙලා වුණා. වන්දනා කාර්යාලයට ඇතුල් වන්නටත් පෙර ඇගේ සුවඳ ඔෆිස් කාමරය තුළට කඩාගෙන ආවා. ඔහු හැරී බැලුවේ ඒ සුවඳට පිබිදුණු හදවතින්. දෙදෙනාගේම දෙනෙත් එක තත්පර කිහිපයක් එකතැන නතර වුණා. වන්දනාගේ හීන් තොල් සඟල හරි දයාබර විදිහට දෙපසට විහිදුනා. ගුඩ් මෝනින් අසංක, අද උදේන්ම ඇවිත්. ගුඩ් මෝනින් වන්දනා, පාන්දර බැහැරුණා, ඉතින් ඇඳගෙන ආවා. තමාටත් තුනේ ඒ දේම කියලා කියන්න ඇයට හිතුනත් කෙල්ල මුව ගොළු කරගත්තා. ඔහුගේ දෙනෙත් හරි පුදුම විදියට ඇගේ රුව සමග ඇලෙනවා. ඊයේ දැක්කාටත් වඩා අද කෙල්ල ලස්සනට ඔහුට පෙනුණා. කලිසම් සාක්කුවේ තියෙන ජංගම දුරකථනයේ නැගින එහි ඇති කුඩා කැමරාවෙන් ඇගේ මේරුව ඡායාරූපගත කරගන්න තරම් ආසාවක් ඔහුට ඇති වුණා. ඊයේ ඉන්දියාප්ප කෑවද අසංක? ජීවිතේ මින් පෙර කවුරුත්ම මෙහෙම අහලා නැහැ. අනේ ඔව්, කද්දි වන්දනාවත් මතක් වුණා. මටත් කද්දි ඔයාව මතක් වුණා. එහෙම හිතුණත් ඇයට ඒක කියන්න බෑ. මේසයට ආපු වන්දනා ඇයගෙන ඉටි බෑග් එකට අත නැගෙන ගියේ ඔහු දෙස බලාගෙනමයි. කාලාන්තරයක් තිස්සේ දැකපුරුදු මුහුණක සිරියාව මේ මුහුණේ තියෙනවාදයි කියලා වන්දනාට හිතුණා. බෑගේට අත දාපු ඇය ඉන් පිටතට ගත්තේ හරි පරිස්සමින් කෙසෙල් කොලේ ඔතාගෙන ආපු ඔහුගේ කිරිබත් පාර්සලය. අද මටත් ටිකක් පාන්දර හැරුණා. පස්සේ උදේ කිරිබත් හැදුවා. ඉතින් කිරිබත් හදද්දී මට අසංකව මතක් වුණා. අවසාන වචන ටික කියද්දී ඇගේ හඬ බාල වුණා. කවදාවත් ඇය මෙහෙම දේවල් කරලා නැහැ. ඒ නුපුරුදු බව කෙල්ලගේ හඬේ තිබුණා. මටද ගෙනාවේ. සසංක ඇහුවේ ආදුනික නළුවෙක් ප්‍රථම වරට දෙබසක් කියනවා වගේ. කිරිබත් හදද්දී තමාව මතක් වුණේ කොහොමද කියලා අහන්න තරම් ඔහුට ආසයි. ගන්න. හැබැයි වැඩිය දෙයක් නම් නෑ. කිරිබතුයි කට්ට සම්බෝලයි. ෂා, මං හරි ආසයි. එහෙයි දිද්දිත් කිරිබත් කියන නම ඇහුවත් කටට කෙල උනනවා. නොහිතපු විදිහට ඔහුගේ මුවින් පිට වුණා. තමාතින් වැරදි දෙයක් පිට වුණා කියලා මොහොතකට ඔහුට වැටහුණා. වන්දනාත් ඔහු දෙස බලා උන්නේ පුදුමයින් වගේ. එහෙයි දිද්ද කිව්වේ? ගෙදර කිරිබත් හදනවානේ. නෑ, මේ මං කිව්වේ අපේ ගෙදර වැඩිය කිරිබත් හදන්නේ නෑ. හරි පුදුමයිනි. අපේ ගෙදර නම් සතියකට වතාවක් හරි කිරිබත් හදනවා. මං මෙතන ඉඳගෙනම කන්නද? ඔහු බැබලෙන දෑස් වලින් ඇය දිහා බලලා ඇහුවා. ඔහු ආසාවෙන් කිරිබත් මුල ලිහනා දෙස වන්දනා බලා උන්නේ අම්මා කෙනෙක් වගේ. ඔහු වෙනුවෙන් කිරිබත් මුලක් රැගෙන ආපු එක කොච්චර හොඳද කියලා ඇයට හිතුණා. කිරිබත් පුල දිග හරිද්දීම අලුත් කැකුළු හාල්වල කිරි සුවඳ හරි මිහිරි විදියකට ඔහුට දැනුණා.
ඒකටම හරියන කට්ට සම්බෝලයකුත් පැත්තක දාලා තිබුණා. කන්න කලින් ඔහු ඇය දිහා බැලුවා. කිරිබත් හරි සුවඳයි. ඔහු කියූ කතාවට ඇය කිසිවක් කීවේ නෑ. මේ පුංචි කිරිබත් කෑලි හතරේ මුලට ඔහු මේ තරම් පෙරේතකමක් දක්වන්නේ ඇයි? වන්දනා කන්නේ නෑ. සසංක කිරිබත් මුල දිග ඇරගෙන ආයෙත් ඇහුවා. මං චුට්ටකින් කනවා. උයනකොටත් කෑල්ලක් කෑවා. එහෙනම් මං කනවා. කන්න ළමයෝ. ඒ අතින් හැදූ දෙයක් මේ තරම්ම රහට තියේ කියලා ඔහුට හිතුනේ නෑ. ඒත් දෙහියමුල් යහමින් දමා තිබූ උම්බල කඩ හැපෙන කට්ට සම්බෝලයක් එක්ක මුසූ කිරිබත් වලින් ආවේ පුදුමාකාර රසයක්. මගේ අම්මගේ තියෙන රහ වන්දනාමද හැදුවේ. ඇගේ හිත පුරා පුදුමාකාර සතුටක් ඉතිරීගෙන යනවා. ඔහු කියූ වචන මොනතරම් අව්‍යාජද? මගේ අම්මාගේ තියෙන රහ. කෙනෙකුට ඒ වගේ දෙයක් බොරුවට කියන්න අමාරුයි. කන්නකෝ. වන්දනා නැගිටලා ගිහින් ඇගේ පුංචි වතුර බෝතලේට වතුර එකක් පුරවා ගත්තා. ඒ වගේ දේවල් තමා අතින් කෙරෙන්නේ ඇයි කියලා ඇයටම තේරෙන්නේ නැහැ. වතුර එක පුරවද්දී ඇය නිකමට වගේ එතන තිබූ කවුළුවෙන් පහල කේක් නිෂ්පාදන ආයතනයේ ස්ටෝරුව දෙස බැලුවා. දුටු දසුනින් ඇගේ දෙපා සීතල වී ගියා. අසංක අසංක. කෙල්ල ටැප් එක ළඟ ඉඳලම කෑ ගැහුවා. සසංක දුවගෙන ආවේ වේගයෙන්. ඇයි වන්දනා? මෙතනට එන්න. ඇය ඇගේ ළඟටම ඔහුව ගෙන්න ගත්තා. අර බලන්න, රෑවැඩමුරයට උන් සේවකයෙක් තරමක් ලොකු බෑගයකට ස්ටෝරුවේ සීනි ගෝනියෙන් සීනි දමා ගන්නවා. අවම වශයෙන් නොහු බෑගයට සීනි කිලෝ 5ක්වත් දමා ගන්නට ඇති. තාත්තා දුක් මහන්සියෙන් ගොඩනැගූ ව්‍යාපාරයට අද ඇති වී තිබෙන්නේ දුක්බර තත්ත්වයක් බව සසංකට තේරුණා. තමන් හම්බ කරන් කන තැනට මෙහෙම වංචා කරන්නේ ඇයි? මේ දසංක. අනේ සර්, මේ මිනිසුන්ට කොච්චර හොඳට සලකනවාද? එයාලගේ දරුවන්ට පවා පොත්පත් තරම් දීලා උදව් කරනවානේ. සේවකයා කිසිදු බියක් සැකක් නොමැතිව සීනි ටික පුරවාගෙන ඔහුගේ කළු ගමන් මල්ලේ දමාගත්තා. සසංක එහෙමම ජනෙල්ලය අල්ලාගෙන හීල්ලුවා. ඇය උන්නේ ඔහු ළඟම වගේ. ඔහුගේ මුහුණේ පුදුමාකාර දුකක් සටහන්ව තිබෙනු ඇය දැක්කා. අසංක, වන්දනා, මට දැන් පහළට ගිහින් මේ හොරකම අල්ලන්න පුළුවන්. ඒත් මට බලයක් නැහනේ. එහෙම කළාම මිනිස්සු මට විරුද්ධව සර්ට කේලම් කියනවා, ජරා කතා කියනවා. එහෙම වුණාද ඉස්සර? ඔය රූට් වල හොර අල්ලලා දුන්නාම මට හරි නරක විදියට බැනලා තියෙනවා. එතකොට සර්, මං එහෙම කියන්නේ නැහැ. මිනිසුන්ගේ වැරදිවලට ඒ මිනිස්සයා මොනව කරන්නද? මේ ව්‍යාපාරේ හදන්නට කොහෙන් පටන් ගන්නද කියලා සසංකට තේරුම් ගන්න අමාරුයි. ඒකට උපදෙසක් ගන්නවත් ඒක ගත යුතු හොඳම කෙනා මේ කෙල්ල. ඒත් මේ ඇත්ත දැන්මම ඔහුට කියන්න බයයි. මෙහෙම කොච්චර බඩු පිටට යනවාද? කවුද බලන්නේ ඉන්නේ? සර්ට පුළුවන් දසංක මහරෑවිත් මේවා බලන්න. ඒවා කරන්න ඕන සර්ගේ පුතා. එයා තරුණ කෙනෙක්. මේවා බලලා කරලා හදාගන්න පුළුවන්. කොච්චර ලස්සනට දියුණු කරන්න පුළුවන් ආයතනයක්ද? සසංගගේ හිතේ හරි දුකක් ඇති වුණා. කේක් හොඳට යන තැන් හරියට තියෙනවා. ඒ තැන්වල රන්තරු කේක් නෑ. ඇයි? හොයන්න බලන්න කෙනෙක් නෑනේ. කොහෙද කේක් වැඩිපුර යන්නේ වන්දනා? මං කියන්නේ මට හිතන දේ. ලංකාවේ වැඩියෙන්ම කේක් කියන්නේ ප්‍රධාන බස් හෝල්ට් ගාව තියෙන කඩවල. ඒ ඇයි? සසංක ඇහුවේ පුදුමයෙන්. කෙනෙක්
නෑදෑ ගේකට හරි හිතවත් ගේකට හරි යන්න හිතාගෙන බහිනවනේ අසංක. එතකොට ලාබෙට ගන්න පුළුවන් ලේසිම දේ තමා කේක් එකක්. ඉතින් ඒකටත් දුර යන්න බෑනේ. බස් එකෙන් බැහැපු ගමන්ම ඒ ළඟ තියෙන කඩේකට ගිහින් කේක් එකක් ගන්නවා. එහෙම වැඩිපුරම කේක් යන්නේ පිටකොටුවේ ස්ටෑන්ඩ් එකේ. කෙල්ලගේ සියුම් ව්‍යාපාරික බුද්ධිය ගැන ඔහුට පුදුම හිතුණා. මේ ව්‍යාපාරය ගැන ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න හොඳම කෙනා දැන් තමාට හමු වී ඇති බව ඔහු දන්නවා. ඒත් ඒක කරන්නේ කොහොමද? දැනටමත් තමා ඒව රවට්ටලා. ඒ ගැන ඔහුට දුකයි. අනේ සොරි, කිරිබත් ටික කාලා ඉවරත් නෑ, කන්න ඉඳගත්තත් සසංගගේ හිතට හරි නෑ. ඇයි අසංග? ඔහුගේ මුහුණේ වූ දුක්බර පෙනුම දැක වන්දනා ඇහුවේ හරි දුකින්. නෑ වන්දනා, මුකුත් නෑ. මිනිස්සු ගැන හරියට කලකිරෙනව නේද අසංක? ඒකනේ වන්දනා, මෙහෙම හොරකම් කරලා කොහොමද මේවා අරන් ගිහින් දරුවන්ට කන්න දෙන්නේ? හැමෝම අපි වගේ හිතන්නේ නෑ අසංක. ඇය වතුර බෝතලේ ඔහු ළඟින් තිබ්බා. ඒත් සමගම ඔහු හිස ඔසවලා ඇය දිහා බලලා hina වුණා. ඔක්කොම කන්න. අනේ කනවා. තව තිබ්බා නම් තව කනවා. අනේ මගේකින් දෙන්නද? එපා, ආය දවසක කිරිබත් හැදුවත් කියන්න. මං ගෙදරට මෙනවා කන්න. ඔහු කියත්ම වන්දනාගේ හිතට ගිඩිස් ගාලා සිහි වුණේ උදේ අප්පච්චි කියූ කතාව. හොඳ කෙනෙක්ව හොයාගත්තා නම් ගෙදරටම ගෙනත් කන්න දෙන්න පුළුවන්නේ පුතේ. වන්දනාගේ මුවඟට තුනී හස රැල්ලක් වැටුණා. එන්න දවසක, උදේ කන්න නෙමේ දවාලකට එන්න. බත් ටිකක්ම කාලා යන්න. ඇත්තටම එන්නද? ඒකනේ ඉතින් මං කිව්වේ. එන ඉරිදා එන්න. එදාට අපේ අප්පච්චිගේ උපන්දිනේ. ෂුවර් එකටම එනවා. සසංක ඇගේ සුන්දර මුහුණ දෙස බලාගෙන කිව්වේ ඒ මුහුණේ හැම තිතක් දිහාම බලන ගම. අදත් සර්ෙන් නැද්ද වන්දනා? ඒකනේ, චෙක්ස් ගොඩකුත් තියෙනවා අත්සන් ගන්න. මොනා කරන්නද, හෙට ගෙදරටවත් ගිහින් අත්සන් ගන්නවා. පිටිකාරයා කතා කරන්නේ ගහ ගන්නවාගේ. කෙල්ල ගෙදරට ආවොත් හැම දෙයක්ම අහුවෙනවා. මට දෙන්න වන්දනා, මං හවසට ගිහින් සර්ට කියලා අත්සන් ගන්නම්. මට හවසට වැඩක් නෑනේ. පුළුවන් නම් ලොකු දෙයක්. සර්මයි කියලා තියෙන්නේ පේමට් පරක්කු කරන්න එපා කියලා. සසංකගේ හිතට සහනයක් දැනුණා. ඒත් මේ බොරුව කවදා වෙනතුරු හංගන්නද?